දේශපාලනික වශයෙන් පසුමිතුරන් වන ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රිකට් පිටියේදී හමු වෙන ඕනෑම තැනකදී එම තරගයේ මුසුම විඳ ගැනීම තරම් ආශ්වාදයක් ක්‍රීඩා ලෝලීන්ට වෙන කුමන තරගයකින් හෝ ලැබෙන්නේ නැහැ. ඒ ඉන්දු පාකිස්තාන හමුව ඒ තරම්ම උණුසුම් වීම නිසා. එම අවස්ථාව අද ඩුබයි ක්‍රීඩා ලෝලීන්ට උදා වුණේ 2022 ආසන්න කුසලානේ ඒ කාණ්ඩයේ මෙම කණ්ඩායම් දෙක තරග බිමට පිවිසීමත් සමගයි. කල්වේලා ඇතිව මෙම තරගයේ උණුසුම විඳගන්නට ඩුබයි පිටියට ඇලිසින් ක්‍රීඩා ලෝලීන් එක්රොක් වෙද්දී ඉන්දියානුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇතැම් ක්‍රීඩා ලෝලීන් යාකු හෝමද පවත්වනු ලැබුවා. සියවෙනි ජගත් පන්දු අර විශ්ව තරගයට ක්‍රීඩා කරන ඉන්දියේ හිටපු නායක විරාට් කොහ්ලිට සුබ පතන්නට තරගයේ ආරම්භයට පෙර හිටපු පාකිස්තාන සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් කටයුතු කළේ මෙලෙසි. ඩුබයි තනතිරුවේ තීරණාත්මක කාසිය වාසිය ඉන්දියේ නායක රෝහිත් ශර්මා සතු වෙද්දී ඔහු දෙවර නොසිතාම පන්දු රැකීම තෝරගත්තා. ඒ අනුව පාකිස්තාන් ඉනිම ආරම්භ කළේ නායක බාබර් අසාම් සමගින් මොහොමඩ් රිස්වාන්. බාබර් අසාම් සහ ඉන් අනතුරුව පිටියට පිවිසුණු ෆකර් සමාන්ගේ ඉනිම ලකුණු 10කට සීමා කරන්නට ඉන්දියානු පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. මොහොමඩ් රිස්වාන් ලකුණු 43යි. ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 28කට දැවී ගියා. ඒ අනුව පාකිස්තානයට පන්දු අර 19 පන්දු 5කදී සියල්ල දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 147ක් පමණයි. भुवनेश्वर कुमार कडुलु हतरक सह हार्दिक पांड्या कडुलु तुनक दवा गत्ता पिलितुरु इनिम आरंभ कले रोहित शर्मा समगिन लोकेश राहुल Inside edge onto the stump and India. Big man is happy.